අයිවන් අපි කලු මේ වීඩියෝ එක තුලින් කොහොමද Googles ලා AI ගැන කියන්නේ මොකක්ද කියලා. ඇයි මම මේ මාතෘකාව ගැන කතා කරන්නේ? මේ විදිහ AI වලින් ගොඩක් අය වැඩ කරනවා. ගොඩක් අය මිලියන් ගණන් හම්බ කරනවා AI වලින්. එතකොට දැන් ගිය අවුරුද්දේ අන්තිම සහ මේ අවුරුද්දේ තමයි මේ AI කියන්නේ ගොඩක්ම ප්‍රසිද්ධ වුනේ. නම් famous වුනේ. ඉතින් අපි බලමු AI කියන එක Googles ලා accept කරනවද කියලා මුලින්ම සහ එයාලා accept කරනවා නම් terms මොනවද බලමු. ඉතින් මෙතනවා බැලුවොත් ගොඩක් කාලවලට සමහර ආටකල් වල Google Adsense reject කරලා තියන කියනවා right එතකොට ඒවා ගන්න පුළුවන් කියලා කියනවා දැන් මෙතන does AI can rank in Google කියලා yes කියනවා එතකොට Adsense කියන එක approval එක ගන්න පුළුවන්ද වගේ ගොඩක් දේවල් මේ දි කතා වෙනවා ඉතින් අපි මේක ඇත්ත නැත්ත බලමු يعني දැන් අපි AI පාවිච්චි කරලා නොදන්න يعني දැනුවත් නැතුව AI පාවිච්චි කරොත් අපිට මේ වැඩි කරගන්න බෑ අපි බලමු කොහොමද මේ වැඩි කරන්නේ කියලා දැන් core වගේ දේවල් වලත් ගොඩක් කට්ටිය conversation එක මම දැක්කා යාලා AI පාවිච්චි කරනවා එතකොට AI ගන්න පුළුවන් Adsense approval එක ගන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා හැබැයි අපි සාමාන්‍ය විදිහට AI පාවිච්චි කරොත් අපිට මේ වැඩේ කරන්න බෑ ඊට හේතුව තමයි AI කියන concept එකේ දැන් මෙතන Google පැහැදිලිව සඳහන් කරලා තියෙනවා දැන් මම යාළුවගේ search central blog එකේ ඉන්නේ yes මෙයාලා ගන්න පුළුවන් ලු ගොඩක් helpful එන මිනිස්සුන්ට information දෙන්න පුළුවන් නම් Google's ලා ඒවට කැමතිලු right ඊළඟට rewarding high quality content however it is producer ඒ කියන්නේ මේකේ කොහොමද එන කස්ටමර්ට නැත්නම් එන අදාළ බ්ලොග් එක කියවන කෙනාට ඔයාලා high quality content එකක් දෙනවා නම් Google's ලා ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැලු. එයාලගෙට EEAT කියලා තියෙනවා. ඉතින් ඒකෙදි අදහස් වෙන්නේ ඇත්තටම ඔයා හරි unique high quality content provide කරන්න පුළුවන් නම් AI හරහා ඔයාට මේ වැඩේ එයාලට ගොඩක් මේ කියන්නේ AI කියන concept එක එයාලට ඇත්තටම ගොඩක් වැදගත් තමයි කියලා කියන්නේ. මොකද Google ලා නිතරම focus කරන්නේ high quality unique content වල තමයි එයාලා focus කරන්නේ. right? ඒ වගේම තමයි එයාලා කියලා තියෙනවා කොහොමත් ඉස්සිරි ඉදිරි අවුරුදු වල අනිවාර්යෙන් AI කියන දේ ගොඩක් ලාට ප්‍රචලිත වෙන හින්දා AI වලට අනිවාර්යෙන් එයාලා ඉඩ දීලා තිනවා කියලා. right? එතකොට දැන් ප්‍රශ්නයක් තියෙන සමහර අය මට කම්ප්ලයින්ට් කරලා තිනවා ඔයාලත් අහලා ඇති AI කරලා එයාලා බ්ලොග්ස් කර හැබැයි AdSense approval එක ගන්න බෑ. right? ඒකට උත්තරය තමයි ගොඩක් වෙලාවට එයාලගේ තියෙන මේ violation එකක් නැත්නම් sorry එයාලගේ තියෙන Google terms and condition violation නැත්නම් spam වගේ දේවල් policies වල අපි ඒවට අවනත වෙන්නේ නැතුව AI පාවිච්චි කරොත් අපිට මේ වැඩේ කොහොමවත් වෙනවා. right? ඉතින් බලමු මොනවද කියලා. මෙයාලගේ තියෙන spam policy කියලා එකක් තියෙනවා. right? spam policy වල මෙයාලා ගොඩක් තැන්වල කියනවා මම පෙන්නන්නම්. right? සමහර තැන්වල තියෙනවා මොකද මේ AI කියන කෙනාට ඇත්තටම AI ඒ කියන්නේ artificial intelligence කියන්නේ ඇත්තටම මේ කලින් දීපු data ටිකක output එකක් විදිහට එනවා. ඇත්තන එක හිතන්න බෑ. නමුත් කලින් දුම data ටිකක් තමයි යාලා අපිට හොයලා හොයලා summary එකක් විදිහට අපිට දෙන්නේ. එතකොට සමහර article ඇත්තටම මේ හැම article එකක නෙවෙයි සමහර article වල මේ ආටිකල් වල එයා AI ජෙනරේට් කරලා දෙන ඩීටේල් සමහර ඩීටේල් ඇත්තරම ගොඩක් harmful වෙන්න පුළුවන් ඒ අදාළ visitor-ට right සමහර නැත්තම් ටිකක් කෙනෙක්ට හිත රිදෙන වචන තියෙන්න පුළුවන් right ගොඩක් කලාවට ඒක සුදුසු නැති වචන පවා මේ AI ජෙනරේට් වල තියෙන්න පුළුවන් ඉතින් ඒක Google's ලාගේ policies වල පිටින් යන දෙයක් ඉතින් ඒ වගේ දෙයකදී අපි ඒ වගේ contents නැත්තම් article write කරොත් අනිවාර්යෙන් අපිට AI reject වෙනවා right එතකොට මේ දැන් මෙයාලගේ කියන්නේ Google's කියනවා එයාලා detect වුණොත් policy violation එකක් right violating එකක් අනිවාර්යෙන් වුණොත් එහෙම එයාලගේ automated system වලට අනිවාර්යෙන් මෙයාලට මේකට action එකක් ගන්නවා කියලා right ඉතින් ගොඩක් තැන්වල තියෙනවා එයාලගේ තියෙනවා දැන් සමහර තියෙනවා content hacked content කියලා මේ ගොඩක් වැදගත් හරිද එතකොට page injection code injection මේ ගොඩක් දේවල් තියෙනවා redirect දැන් ඔයාලා සමහරලාට ඉන්න article වල එහෙම දාන link එහෙම තව වෙබ්සයිට් එකේ සමහර තැන්වල ඔයාලා පිටින් ගන්න link ගොඩක් කලාවට ඇත්තටම ඒවා ඒ වෙබ්සයිට් ඒ link එකක් හරහා එන්නේ වෙබ්සයිට්ස් නේ ඒ වෙබ්සයිට් හැක් වෙච්ච වෙබ්සයිට් වෙන්න පුළුවන් ඒ වෙබ්සයිට් වල මිනිස්සුන් හොඳ නැති content තියෙන්න පුළුවන් අන්නේ වගේ දේවල් වලින් Google Adsense ඇත්තටම පරිස්සම් වෙනවා ඉතින් ඇත්තටම මේක නරක දෙයක් නෙවෙයි right ඒක ඇත්තටම මේක Google's ලා කරන හොඳ දෙයක් එහෙම policy violation writing එකක් තිබ්බොත් ඇයින් වෙනක ඇත්තටම හොඳ දෙයක් ඉතින් අපි දැනගන්න ඕනේ හැමතිස්සෙම high quality content මිනිස්සුන්ට ප්‍රොවයිඩ් කරන්න right ඒ වගේම තමයි hidden text and links කියන එක. ඇත්තටම මේක ගොඩක් කලාවට සමහර ආටිකල් වල වෙන බහුතරම දෙන දෙයක් තමයි ගොඩක් කලාවට news website වල right එතන ගොඩක් කලාවට ඔය අපි guest blogging වගේ දේවල් කරද්දි මේ වගේ cases ගොඩක් එන්න ඉඩ තියෙනවා right ඒ වගේම තමයි සමහර backlinks ඔයාලා backlink කරන්න පුළුවන් නැත්නම්
නැත්නම් ඉන්ටර්නල් ලින්ක් නැත්නම් අවුට් බවුන්ඩ් ලින්ක් එහෙම දෙද්දි මේ ප්‍රශ්න එනවා. ඒ වගේම තමයි ඔයාලා දෙන ලින්ක් ස්පෑම් වුණොත් එහෙම ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා AI පාවිච්චි කරන්න කලින් අපිට හිතන්න. Right? ඉතින් ඒ හින්දා දැන් මේ malware වගේ දේවල් කියන්නේ අත්‍තරම ලොකු ප්‍රශ්න. සමහර websites ඔයාලා link කරන ඒවා එච්චර safe නෑ. SSL certificate වත් සමහර ලාවට ඒ websites වල නෑ. ඉතින් ඒ ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. Right? ඊළඟ දේ තමයි මෙන්න මේකට මම එනවා ගොඩක් වෙලාවට කොයක right මෙන්න මේ spam generated මොකද්ද මේ spam generated කියන්නේ සමහර වෙලාවට ඔයාලගේ account නැත්නම් hosting service වල නැත්නම් ඔයාගේ post වල ගොඩක් වෙලාවට threads එනවා ඒවට දෙන අනවශ්‍ය links එනවා වගේ ගොඩාක් දේවල් එනවා දැන් ඔයාලා අලුත් blog එකක් නැත්නම් ඔයාලට මේ experience එක අනිවාර්යෙන් ඇති ඔයාගේ article වල කිසිම වැඩ ගන්න නැති එක එක links තියෙන comments ගොඩක් එනවා මේ වගේ දේවල් ගොඩක් වෙලාවට ඒ blog එකට ලොකු හානියක් වෙනවා. ඉතින් ඒවෙන් ගොඩක් වෙලාවට අපිව delete කරලා වගේ දේවල් කරලා අපි අයින් කරලා ඒ blog එක හරි ලස්සනට පවත්වාගෙන යන්න ඕනේ. Right? ඒ වගේ තමයි legal removals පවා. ඉතින් ඇත්තටම කොහොමද මේ බලන්න කියොත් මේක ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් හොඳම දේ තමයි අපි හොඳට පරිස්සම් වෙන්න ඕනේ AI පාවිච්චි කරද්දී. මොකද AI එක දන්නේ නැහැ මේක හොඳ දේද මේක නරක දේද කියලා හිතන්න බෑනේ. Human brain එකට පුළුවන් මේක හොඳද මේක නරකද කියලා හිතන්න. ඉතින් ඔයාලගේ ඔළුවට උඩ නැත්නම් ඔළුව ඇතුළේ බ්‍රේන් එකෙන් වැඩ කරන AI වලින් AI පාවිච්චි කරාට කමන්නේ නැහැ. ටයිම් එක ඉතුරු කරගන්න. හැබැයි ඔයාගේ බ්‍රේන් එක වැඩ කරන්න අනිවාර්යෙන්ම වග බලා ගන්න. Right? ඊළඟ දේ තමයි right මෙයාලගේ මේ restricted data එහෙම තියෙනවා. මේවා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. Right? එතකොට Google focus on your important content. අනිවාර්යෙන් ඔයාලා content ගැන යාළ හොඳ අවධානයෙන් ඉන්නවා කියලා තියෙනවා. ඊළඟට දැන් ගොඩක් වෙලාවට low quality contents වලට ඔයාගේ adsense reject වෙනවා. මේක හොඳ අත්දැකීමක් අපිට. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් අත්දැකීම ඇති. ඉතින් ඒවටත් හේතුව ඔයයි සමහර ලාවට low quality එක අඩු content තිබ්බොත් ගොඩක් වෙලාවට ඇත්තටම මේක ප්‍රශ්නයක් වෙනවා. Right? ඒ කියන්නේ ආසන්න වශයෙන් ඔයාගේ blog එකේ URL 100-200 අතර තියෙනවා නම් ඔයාලට low quality content වලට ගොඩක් වෙලාවට ඇත්තටම ඔයාලා අහු වෙන්නේ නැහැ. හැබැයි ඒකට අඩුවෙන් තිබ්බම තමයි ප්‍රශ්න එන්නේ. මේක මම ප්‍රැක්ටිකලි මම කරපු දෙයක් තමයි. URLs කියන්නේ ඔයා දැන් post එකක් open කරාම දැන් මෙතන අපි මේ post එක open මේ URL එක. Right? තව post එකක් open කරාම මේක වෙන URL එකක්. මේ වගේ URL 100-200 අතර තියනවා නම් ඇත්තට මේක සාමාන්‍යයෙන් හොඳ මේ website එකක් content තියෙන. ඒතර එන userට නැත්නම් එන visitors එක site එකේ ලොකු content එකක් තියෙනවා value එක වැඩි කියලා අන්න Google algorithm වල detect කරනවා. ඉතින් මේවයි කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් එහෙනම් වග බලා ගන්න AI පාවිච්චි කරන කලින් මෙන්න මේ දේවල් right එතකොට ඇත්තට මේව ගන්න පුළුවන් AI ගන්න පුළුවන් අපිට බැරිකමක් නැහැ AI පාවිච්චි කරලා AdSense ගන්න පුළුවන් ඉතින් ගොඩක් කට්ටිය ලංකාවේ try කරලා නැහැ සමහර කට්ටිය try කරලා තියෙනවා ඇත්තටම හොඳ result ගත්ත කට්ටිය ඉන්නවා හැබැයි සමහර කට්ටිය බයයි තමන් hosting domain වලට ලොකු ගණන් වියදම් කරලා එතකොට ඒක තමන්ගේ web එක නැති කරගන්නත් බෑ AdSense reject කරගෙන account එක suspend එක කරගන්නත් බැරි නිසා ටිකක් බයෙන් පටන් ගන්නවා. ඉතින් මම මේ ටිකේ නැත්නම් channel එකේ මේ playlist එකේ මම කියලා දෙනවා AdSense වලින් AI ගන්න හැටි. එතකොට AI පාවිච්චි කරන හැටි short terms අලුත් version එකක් කියලා දෙන්නම් ඔයාලා ගන්න පුළුවන්. වගේ ගොඩක් දේවල් මම මේකදී කතා කරනවා. ඉතින් ඒකත් එක්ක අපි AI වලින් වැඩක් ගමු. ඒකදී මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ කාලය කෙටි කිරීමක්. ඒ කියන්නේ ඔයාලට ලොකු වෙලාවක් කරලා ඉදීම වෙලා යන්න පුළුවන් article short කෙටි ක්‍රමවලින් ලියලා සාමාන්‍යයෙන් plagiarism කියන්නේ copyright right නැත්නම් අපි වෙනකගේ article copy කරන්න කියන එක. ඊළඟට AI detectors වලට අහුවෙන්නේ නැතුව ඒවා unique වෙන විදිහට හදන්නේ කොහමද වගේ advanced level එකේ දේවල් ගොඩක් මම මේ channel එකේ මේ playlist වල කතා කරනවා. ඉතින් AdSense ගැන ගොඩක් දේවල් මේ හරහා ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේක follow කරොත් ඔයාලට පුළුවන් කැටි කාලයක් ඇතුළත AdSense approval එක අරගෙන හොඳ traffic එකක් build කරන එක. Right? ඉතින් ওই දේවල් ටික තමයි තියෙන්නේ. ඉතින් මම ඉස්සරහට ඉස්සරහා video වල AI ගැන කතා කරනවා, article writing, traffic ගැන දේවල් ගොඩක් කතා කරනවා. දිගටම රැඳින්න. එතකොට ඔයාලට පුළුවන් AI දේවල් miss කරගන්න නැතුව update එකේ ඉන්න. ඉතින් වෙන මොකුත් දේවල් නැමේ ඔයාලට Google search කරලා බලන්න පුළුවන්. මෙයාලගේ ඇත්ත නැත්ත right මෙයාලා ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් මම දැක්ක ගොඩක් තමයි 80% දෙනා කියලා තියෙනවා AdSense ගන්න පුළුවන් කියලා. මම මේක ප්‍රැක්ටිකලි වෙබ්සයිට් එකක් හදලා මම මේකේ ඔයාලත් එක්කම ආටිකල් දීලා මම පෙන්නන්නම් AdSense කොහොමද ඒකට ගන්නෙ. ඒකට ගන්න පුළුවන්ද බැයිද? හැමදේම මම වෙනම ප්‍රැක්ටිකල් පෙන්නන්නම්. AdSense approval එක ගත්ත සයිට් තියෙනවා. issara.com දාලා ගන්න පුළුවන්. එච්චරයි තියෙන. ඉතින් ඒ හින්දා පටන් ගමු අපි මේකේදී ඉස්සරහා වීඩියෝ ක්ලිප් දෙකටම රැඳෙන්න. ඉතින් මේ Google's ලටත් අපි අනුමත වෙලා එයාලගේ තියෙන terms නැත්තම් policies වලට අවනත වෙලා
AI පාවිච්චි කරලා අපි අපේ බ්ලොග්ස් වලට හොඳ ට්‍රැෆික් එකක් ගෙන්නගෙන හොඳ ඇඩ් රෙවෙනියු එකක් හදාගෙන හොඳ ඉන්කම් එකක් ගන්න. මේක තමයි මගේ ගෝල් එක. මේ ප්‍රෝග්‍රෑම් එක නැත්තම් මේ තියෙන වීඩියෝ ක්ලිප්ස් වලින් ඔයාලට මැසේජ් එකක් විදිහට දෙන්න. එහෙනම් එච්චරයි. ඉස්සරහා වීඩියෝ ටික ක්ලික් කරමු. හම්බෙලා කතා කරලා සම්පූර්ණ දේවල් ටික ස්මූත් විදිහට වැඩේ ස්ටාර්ට් කරමු. එහෙනම් thank you very much. Good luck.